සඳහන් ආගෙන ගලන ගංගදියේ සීතලට ගුලි ගැහි ජීවිතේ ගඟ ගලා බසී happy happy yure sayurutta muna nonavati jeevite ganga gala basi jeevite ganga gala basi නෙකදිය රැලි නැගී දිදුනත් නැතේ හිම් හිම් හමුනේ දැල පිපි මල් සුවඳ කෙරුමුත් ගඟක් කොතනද නැවතුනේ ගඟක් කොතනද නැවතුනේ ගලාලා පහළට ගියමු ඔරුව උඩු ගඟ පාවුනේ ගලන ගඟ දිය අකී කරුමුත් සයුර ළඟ ගඟ නැවතුනේ සයුර ළඟ ගඟ නැවතුනේ සඳහන් ආගෙන ගලන ගංගදියේ සීතලට ගුලි ගැහි ජීවිතේ ගඟ ගලා බසි ටිගත් අදින් අවවාද කොරා හොඳ අපෝගේ වැරත්ත කරන එකක් නෑ. අබැයි ඉතින් ස්ටීවන් නම් කියන්නේ ස්ටීවන් නොයි මේදිස්ගේ පුතාට උදව් කරන්නේ තියෙන හිතවත්කම නිසාම නෙවෙයි. අපි දෙගොල්ලොම කරන්න එකම කර්මාන්තය නිසා සම්බන්ධයක් තියෙන්ට ඕනේ. ස්ටීවන් මේවා ගන්නේ බොහොම හැල්ලුවට. හැබැයි ඉතින් මන්නම් කියන්නේ මේවා මේ මේදිස්සුන් නෑ හොඳට හිතලා බලලා සැලසුම් කරපු උප්පරවැට්ටියක් කියලා. අනිත් එක මේ එකම කර්මාන්තේ කරන අතරමේ තරගයක් මිස මොන පයිරු භාෂාවක්.
आज ठीकाक नहीं गिरिगोरी सुन नहीं मेरी सुन नहीं करण हदन ने अपें उदाव वरगेन ओलूस ला आपसु अपटम पहार देंट मंदन ने दुंद के हेटी हमें कल्पना करे मटे में वहीं है तिला निवी है नहीं ली इंटरनेट ही हटी अक्की स्टीवन टे में वह बाहर दुना डे पासे मांग ही था उन्हें प्रश्नों को महावराई की मेरे नंगे इंटरनेट प्रश्न कड़ी है ना हमें सब काटो इन्हें पाटा नहीं नहीं ये मक्की अलग थी मेरा तेल दालत बैन ही मुदरी तुम्हा हेमुनुति तिंग अप में महान सिंह गुड़ना का अप में सेयर में ऐलिया बटे आना उधर ही तुम्हारे ऊपर महान सिंह टोड़ ने करण टोड़ने दे आप ही टकियां लो आप ये कुत्ते ला करण ना कथा वक दिए ना आप पूछ चला एक तो करना दे बाल पुता नियला विनाश करने वाई केला इतने हेम दया क नवेंट ने वैद्य सिद्ध वेंटोने मुकद स्टीवन मुकुद प्रश्न आते अने कद बुद्ध में पैते बात नोगी टैटी मटा बिजनेस पाला गाने के लाभ आरा दून नाटा ये बाप मटोन विदेश टक करके अन्न मिटक दे नया वाके मामी ये मुकद न्यूटन में दिशा के हितवात्ते के टर डैडी एच्चर कहमत तक ने एक ही तीन पुद में आ क्या स्टीवन में दिशा की आने आए गया है टे पेंट बेरी काना टे हेंट बेरी आए वो ये पारणा को उन तरह हितवलती आगे ने दम बिजनेस कराने बैम मम्मी अभी दें अलुत्वी दिया टे हितान टोने
අනික ඉතින් ඩැඩිට මං කියන දේවල් වලට වඩා මේ අනෙක් අය කියන දේවල් ලොකුයිනේ. එතකොට මං කොහොමද වගකීමක් බාරගන්නේ? ඒක තමයි ඉතින් මං කියව්වේ. ඔය ගුදන් රේන්ද කෙරුවාව අතෑරලා දාලා තමන් රට රාජ්‍යවල ගෙහුම් කොරාපු දේවල් වලින් රස්සාවක් කොරන්ටේ කියලා. එහෙම ඒ කියලා ඉතින් එකපාර ඔය ගුදමට නොගිහින් ඉන්න නැතුව ගෙහුම් එන්ට. නැත්තා ඉතින් ඒකටත් නොරුක් වෙයි. දැයිති මේක බීලා ඉන්ට. එළියට දාලා දොර වැහුවට කෝප වෙලා මේක ගියාවත් දෙයක්ද? බලාපු කොහෙවත්ම නැහැ නේද? දඩා නැහැ නේද මගේ පුතේ? මම එළව ගත්ත නිසා දඩා යන්න ඇති. අනික ඉතින් මම එළව ගත්ත දඩා දැම්මකටද හොයන්නේ? මට තියෙන ප්‍රශ්නේ නිව්ටන් නේදිස් මෙහෙයා වගක් ඩැඩි දැනගත්තේ කොහොමද කියලා. ඒ වෙලාවේ මං ඇරෙන්න වෙන කවුද මෙහෙ හිටියේ? මං ඩැඩීට කිව්වේ නැති එකේ මට හිතාගන්න පුළුවන් කවුද කිව්වේ කියලා. අනේ මම මොකට යවුවා කියන්නේ? අනිත් දෙක ඉතින් මේ මෙතෙන්ට යන්නේ නැහැ කියන තීන්දුව తీරන ගන්න. දැන් අපි කවුද? නෑ නෑ මම මේ මංගේ කියලා කිව්වට මං කතා කළේ ලියන මහත්තයත් එක්ක. දන්නේ ලියන මහත්තයටත් ඒ උමනාවක් ඇදී කියලා. දැන් එතකොට ඩැඩි තකහණියක් මාතලේ ඉඳලා මෙහෙ ආවේ කොහොමද? හරියට මේ ටිකම කියලා යන්නට වගේ. මං තන්නතරමී මුදලිතුමා ගුදමට ආවේ නම් එජන්තුන්නාස් මුණ ගැහෙන කච්චිරිට යන ගම. රේන්ද අයිති හැමෝටම ඒජන්ත උන්නාන්සේ එන්ට කියලා පණිවිඩයක් කියලා තිබුණානේ. අනිත් එක ඉතින් ඕවට නොගියොත් අන්තිමට සුද්ධ උරුණ වෙනවා. මෙව්ව ඩැඩීට කවුරු කිව්වත් නැතත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මං වැඩ කරන්නේ මට ඕන විදිහට. ඔහෙලා මාත් එක්ක වැඩ කරනවා නම් ඔහෙලා වැඩ කරන්නත් ඕනේ මං කියන විදිහට මට ඕන විදිහට.
එහෙම බැරි නම් එක්ක මම මෙතනින් යන්න ඕනේ, එක්ක ඔහෙලා මෙතනින් යන්න. ඔයලා කල්පනා කරලා බලලා අද මේ තීරණය ගත්තා නම් හොඳයි. මාත් එක්ක තවදුරටත් වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉන් පස්සේ අපි තීරණයක් ගන්නවා. ඒක නෙවේ, මට කරලෙන්ගේ ලොකු උදව්වක් ඕනේ. මොකද අපේ අමුතු උදව්ව. මට කරලෙන්ගෙන් කාසිඩින්ගෙත් අක් ඕනේ. මොකද කරලෙන් හිනාවෙන්නේ? මොකද කියලා අහන්නේ? මේ පලාතෙම හයිරංකාරය වෙච්චි මුළු රටම දන්න මහා දානපති අර්නෝලිස් මුදලිතුමාගේ ළමාටම මම කාසි ඉල්ලනවා. ඉව්ව නම් එහෙම තමයි. මං මුන්දේ කාසි වලින් තඹ දොයිතුවක් අතගාලා අනික මම්මේ කරන් යනදී ඔය රාරක් කෙරුවාවෙන් හම්බ කරාපු කාසි වලින් කරල වැඩක් නැති හන්දයි මං ඒ කාසි කරලෙන් ගිහිල්ලා. මොකද අපේ ඔය හැටි වැදගත් කාරණා. මට ඕනේ එන පෝයට දොඹගස් කන්දේ ආරාණයට දවල් දන් කඳ දෙන්න. ඉතින් අල්නෝ ලිස්ට් කිව්වන ඔය දානේ පිළිවෙලක් කරයිනි සිතු. මම් කීවනේ කරලයි මට ඒ කාසි වලින් වැඩක් නෑ. මට සිතුවට කාසි දෙන්නේ කියති පුරස්නයක් නෑ. මෙව්ව ගැන ගිරිකෝරි සය දැනගන්ට උමනාවකුත් නැතුව. ඒත් මං කැමති නෑ සිතු මේ ගෙදර තියෙන දේවල් වලට සෙතෝට තියෙන අයිති ඔය හැටි අත්හැරලා දානවට. දැන්වත් ඔය දේවල් අතට ගන්න උනේ කාලේ. අනේ මට ඌව නැතුවට කාරණේ කරලා.
මේ බොහොම සන්තෝෂයි කියන්න අපේ අරමුණු වලට අපේ ඉලක්ක වලට අපි දැන් බොහොම ඉක්මනින් ළඟා වෙමින් තියෙනවා. හාපිටිකම් කෝරලේ තිබුණු රේන්ද දැන් වැඩි හරියක් අවලංගු වෙලා තියෙනවා. තව ටික දවසක් යනකොට හාපිටිකම් කෝරලේ එකම රේන්දයක්වත් හොයාගන්න බැරි වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මම මේ අපිට අපේ නියෝජිතයන්ගෙන් ලැබුණු වාර්තා. මේ වාර්තාවලින් පේනවා අපේ වැඩපිළිවෙල බොහොම සාර්ථකයි. අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක වලට අපි ඉතාම ඉක්මනින් සමීප වෙලා තියෙනවා. මේ වාර්තාවලට අනුව හැම ප්‍රදේශයකම වාගේ අමුදුරනේ තැබෑරුම් වලට රිංගන පිරිස ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා. ඒක අපේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණයත් එක්කම අපේ අමාද්‍යප ව්‍යාපාරයේ දිශාව වෙනත් අතකට හැරෙමින් පවතින. හෝල්බෘක්ගේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිත සංයුතිය වෙනස් කරන්න අපි ගත්ත උත්සාහයත් දැන් බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා. මැකලම් ආණ්ඩුකාරය යෝජනා කළා තියෙන නව ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිත සංහතිය වෙනස් කිරීමම අපේ ලොකු ජයග්‍රහණයක්. දැන් ඒක සාර්ථක කර ගැනීම සඳහා අපි අමාත්‍යප ව්‍යාපාරයේ වශයෙන් කොයි විදිහට මැදිහත් විය යුතුද කියන කාරණය ගැන අවධානය යොමු කරමු. අර නෝලි සෙලව ගත්ත මට බෝ වෙලවන එක මහා කාර්යයක් නෙවෙයි ඩේවිඩ්. ඕ මුදලිතුමා අපේ පැත්තෙන් කෙරෙන්න ඕන හැම දෙයක්ම අපි කරලායි තියෙන්නේ. තමසෝ ආකාර සබසනේ පිට ජීවත් වෙන්නේ මං සෙලස්සින අඩ දුන දේපල නිසා.